ආයිබෝන් කියලා පිළිගන්නවා අදත් SLMNU YouTube channel එකෙන් එන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක මගේ අලුව හැමෝම යාළුවනේ අපි හැමෝම කැමති social media පාවිච්චි කරන්න ඉතින් සමහර ෆෝන් වල මේ සමහර applications run කරගන්න බෑ ෆෝන් එක හිර වෙනවා සමහර applications තියෙනවා නිකන් data නිකන් වාෂ්ප වෙනවා වගේ තමයි TikTok වගේ applications වලට data ඉක්මනට වැය වෙන්නේ ඉතින් ඔයාලා දන්නවද මේ Lite applications එහෙම නැත්නම් Go version එක run වෙන ෆෝන්ස් වල තියෙන applications මෙන්න මේවා මොනවද මේ application වල විශේෂත්වය මොනවද දැන් ඔයා හිතන්න පුළුවන් මේවා සාමාන්‍ය වීඩියෝ එකක් වෙන්න පුළුවන් මේවා ඔයා දන්නව වෙන්නත් පුළුවන් එනකොට ඔයා දන්නවද මේ application use කරපුවම ඔයාලට තියෙන වාසි සහ අවාසි මොනවද මෙන්න මේ පිළිබඳව මෙන්න මේ වීඩියෝ එකෙන් සරලව කෙටියෙන් අද කතා කරනවා හැමෝටම ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරගෙන ඉස්සරහට තාක්ෂණික videos බලන්න වීඩියෝ ලයික් කර දාන්න යාළුවන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා ඉතින් වැඩි කතා බහක් ඕනේ නැහැ අද වීඩියෝ වල මොනවද මේ Lite applications මේ Lite applications වල විශේෂත්වය මොනවද මෙන්න මේ පිළිබඳ මේ වීඩියෝ එකෙන් බලමු හරියන්නේ මම ඉස්සරම Lite applications කිහිපයක් ඔයාලට උදාහරණත් එක කියන්නම් Facebook original app එක Facebook Lite application එක Messenger original application එක Messenger Lite application එක Instagram original app එක Instagram Lite application එක මේ Lite applications වල තියෙන විශේෂත්වය මම ඔයාලට සරලව පැහැදිලි කරා නම් මේ වගේ ඉතාමත් අඩුවෙන් තමයි data කැපෙන්නේ උදාහරණයක් විදිහට ඉන්ස්ටාග්‍රෑම් එකෙන් අපිට පුළුවන් නම් ඩේටා කාඩ් එකක් යූස් කරලා මම උදාහරණයක් කියන්නේ ඉන්ස්ටාග්‍රෑම් අපිට යූස් කරන්න පුළුවන් කියලා හිතන්නකෝ පැයක් ඩේට සාමාන්‍යයෙන් රුපියල් 59 ඩේටා කාඩ් එකකින් පැයක් යූස් කරන්න පුළුවන් එනවාට මේ ලයිට් ඇප්ලිකේෂන් එකව යූස් කරනවා නම් ඔයාලට පැය දෙකක් පැය තුනක් වගේ ඔයාලට ඉන්ස්ටාග්‍රෑම් එක යූස් කරන්න පුළුවන් මොකද මේ ලයිට් ඇප්ලිකේෂන් වල ගොඩක්ම අඩුවෙන් ඩේටා කැපෙන්නේ මේවා ඩෙවලොප් කරලා තියෙන සාමාන්‍ය බජට් ෆෝන් තියෙන ඒ කියන්නේ 1GB 2GB මෙන්න මේ වගේ රන් වෙන පොඩි ස්පේස් එකක් තියෙන මෙන්න මේ වගේ ෆෝන් ටාගට් කරලා තමයි මෙන්න මේ ඇප්ලිකේෂන්ස් ඩෙවලොප් කරලා තියෙන්නේ. ඒ වගේ මේ ඇප්ලිකේෂන් එන ස්මූත්. ඒ කියන්නේ ගොඩක්ම ස්පීඩ් අපිට යූස් කරන්න පුළුවන්. ඔයා දැන් TikTok වගේ ඇප්ලිකේෂන් එක යූස් කරනවා නම් ඔයා දන්නවද TikTok Lite ඇප්ලිකේෂන් එක ගොඩක්ම ස්පීඩ් ඔරිජිනල් ඇප්ලිකේෂන් එකට වඩා. මොකද මේ ඒ වගේම තමයි මේ TikTok Lite ඇප්ලිකේෂන් එකේ ඔරිජිනල් ඇප්ලිකේෂන් එකට වඩා ගොඩක්ම ස්පීඩ් ඩේටා කැපෙනවා ගොඩක්ම අඩුයි. ඉතින් මෙන්න මෙහෙම සුපිරි ෆීචර්ස් යූසර් කෙනෙක්ට ඒ කියන්නේ සාමාන්‍යයෙන් බජට් ෆෝන් එකක් තියෙන කෙනෙක්ට මේ TikTok Lite කියන්නේ සුපිරිම සුපිරි ඇප්ලිකේෂන් එක. ඔයා පොඩ්ඩක් ඔයා ඇප්ලිකේෂන්ස් තියෙනවා නම් ඔයා මං කියනවාට පොඩ්ඩක් මෙන්න මේ Lite ඇප්ලිකේෂන් මාරු වෙලා බලන්න ඒ වගේ තමයි මේකේ විශේෂත්වය ඔයාගේ ෆෝන් එකේ RAM එක ඉතාමත් අඩුවෙන් තමයි මේ ඇප්ලිකේෂන් යූස් කරන්න ගන්න ඉතින් ඔයාගේ ෆෝන් එකේ හිර වෙනවා නම් ගොඩක්ම මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඔයාගේ ෆෝන් එක හිර වෙන්නේ නැතුව යූස් කරන්න පුළුවන් මෙන්න මේ වගේ ඇප්ලිකේෂන්ස් වලට ඔයාත් මාරු වෙනවා ඒ වගේ තමයි ඔයාගේ Android ෆෝන් එක ගොඩක්ම slow නම් හිර වෙනවා නම් මම මීට වඩා වීඩියෝ එකේ link එකේ description එකේ දාලා දෙන්නම් කිසිම app එකක් පාවිච්චි කරනකොට ඔයාගේ Android ෆෝන් එක කොහොමද speed කරගන්නේ කියලා ඊළඟ ඇප්ලිකේෂන් එක තමයි මෙන්න මේ Google Go කියන්නේ Google Go run වෙන්නේ ගොඩක්ම Lite ෆෝන් එක කියන්නේ දැන් Huawei Wi-Fi Lite ඒ වගේම Nokia මෙන්න මේ වගේ ෆෝන් වල මෙන්න මේ Lite applications වගේම Go version තියෙන applications බලාගැනීමේ හැකියාවක් තියෙනවා මේ Google Go කියන application එකේ සාමාන්‍ය Google application එක වගේ තමයි ඊට වඩා මේකේ විශේෂත්වය තමයි මේක අපිට ලස්සන කස්ටමයිස් කරගැනීමේ හැකියාව තියෙනවා ඊට අමතරව මේක ගොඩක්ම ස්පීඩ් app එකක් ගොඩක්ම internet speed ඒ කියන්නේ සාමාන්‍ය app එකේ ගොඩක්ම අපිට search කරපුවම result එක වෙන්න වෙලා යනවා කියලා හිතන්නකෝ මේ application එකේ හැම කිසිම problem එකක් නැහැ කිසිම ප්‍රශ්නයක් නැහැ කිසිම issue එකක් නැහැ ඔයාලට ගොඩක්ම speed එකේ result එක ලබා ගන්න පුළුවන් ඊළඟට මගේ list එකේ තියෙන app එක තමයි Spotify කියන්නේ Spotify කියද්දි මොකද්ද මතක් වෙන්නේ music application එකක් ඔව් Spotify කියන application එකේ original application එක අමතරව ලයිට් වර්ෂන් එක ළඟදී රිලීස් වුණා. ඉතින් ඔයාලට Google Play Store එකේ Spotify වගේ ඒවා යූස් කරනවා නම් ඔයා මියුසික් එහෙම අහන්න Spotify වගේ app එක යූස් කරනවා නම් ඔයාලට පුළුවන් දැන් Spotify Lite application එකත් Google Play Store එකෙන් download කරගන්න. ඉතින් මෙන්න මේ Lite applications කිහිපය ගැන තමයි ඔයාලව දැනුවත් කරන්න හිතේ සාමාන්‍ය වීඩියෝ එකක් වෙන්න පුළුවන් කියලා කට්ටියට හිතෙන්න පුළුවන්. ඉතින් ඇත්තම කිව්වොත් එහෙම normal application වලට වඩා මෙන්න මේ Lite application සුපිරිම සුපිරි ගොඩක් smooth විදිහට ඔයාගේ phone එක තියාගන්න පුළුවන්. අද වීඩියෝ ගැන මොකද හිතන්නේ? comment එකක් දාන්න අවදි කරන්න බා. වීඩියෝ ලයික් කරන්න යාළුවන්ට ෂෙයා කරන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හැම වෙනා මගේ යාළුවෝ හැමෝටම සුබම සුබ දවසක්.